ගොඩක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙන්නේ හරිම සාමාන්‍ය විදිහට. බහුතර මිනිස්සු තමන්ගේ ජීවිතේ රාජකාරී ඉටු කරනවා. ශෙලි කියන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන් අවුරුදු 21ක් වන ගැහැණු ළමයි. ශෙලිගේ හොඳම යාළුවා තමයි ලින්ඩා. ලින්ඩාගේ දෙමෝපියන් ඇක්සිඩන්ට් එකකින් මිය යනවා. එතකොට ලින්ඩාට වයස අවුරුදු 6යි. ඊට පස්සේ ලින්ඩා ජීවත් වුණේ ලින්ඩාගේ අත්තම්මගේ ගෙදර. එතකොට ලින්ඩා ශෙලි කොහොමද යාළුවෝ වුණේ? ලින්ඩාගේ දෙමෝපියන් මිය යාමත් සමග එයාලා ජීවත් වුණු මහගේ රිකුණලා තමයි අලුත් තැනක පදිංචියට ආවේ. අන්න ඒ වෙලාවේ තමයි ලින්ඩාට ෂර්ලිව හම්බුනේ. 372 bank and arriving. Inform 372. Are you actually out with the subject? The subject. I am parking right next to the squad right. අවුරුදු ගානක් ගත වුණා. ෂර්ලි කැම්පස් යන්නත් සිලෙක්ට් වුණා. නමුත් ලින්ඩට ඒ කැම්පස් යන සිහිනය සීනියම් බවට පත් වුණා. මෙන්න මේ සිදුවීම නිසා තමයි ලින්ඩාගේ ශෛලිය අතර තිබුණු ඒ යාළුකම පොඩ පොඩ දුරස් වෙන්න පටන් ගත්තේ. කොටිම්ම කිව්වොත් ලින්ඩට ශෛලිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. මාස ගාණක් මෙහෙම ගත වෙනවා. ලින්ඩට ශෛලිය ගැන තිබුණු ඒ ඊර්ෂ්‍යාව තව තවත් වැඩි වෙන්න එකම එක හේතුවක් තව බලපෑවා. මොකක්ද ඒ බලපාපු හේතුව? ලින්ඩා ඉස්කෝලේ යන කාලේ අන්තර්යය කියලා ප්‍රිමි ළමයෙක් එක්ක පෙම් සම්බන්ධතාවයක් පටන් ගන්නවා. නමුත් ඒ පෙම් සම්බන්ධතාවය ගොඩක් කල් තියෙන්නේ. මොකද ලින්ඩා ඉස්කෝලෙන් අවුට් වෙද්දී ඒ පෙම් සම්බන්ධතාවය නතර වෙනවා. මොකද අන්තර්යය කියන ළමයා ෂර්ලි වගේම කැම්පස් යන්න සිලෙක්ට් වෙනවා. මාස 6ක් ගත වෙනවා. ලින්ඩාට ආරංචි වෙනවා අන්තර්යයයි ෂර්ලි අතර ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ලින්ඩා මේ කාරණාව ගැන දැනගත්තට පස්සේ ලින්ඩාගේ හිතට මේ කාරණාව විටින් විට පද දෙන්න පටන් ගන්නවා. මේ පෙම් සම්බන්ධතාවය ගැන ලින්ඩා දැනගත්තට පස්සේ ලින්ඩා මේ පෙම් සම්බන්ධය ගැන නිතරම සෝදිසින් හිටියේ. ඒ සෝදිසි කරන වෙලාවේ ලින්ඩට දැනගන්න තව කාරණයක් ලැබුණා. අන්ද්‍රෙයා ශෛලිගේ ගෙදර නිතර නිතර යනවා කියලා. ලින්ඩට මේ වෙන දේවල් හිතාගන්න බැරි වෙනවා. ලින්ඩා මානසිකව වැටිලා ලින්ඩා තමන්ටම බැන ගන්නවා. අන්තිමට මේ ලින්ඩාගේ දුෂ්ටි ඉරිසියාකාරී හිතට අදහසක් පහළ වෙනවා. ඒ ශෛලිගේ අන්ද්‍රෙයාගේ ප්‍රශ්නෙට තිත තියන්න කාලේ හරි කියලා. ලින්ඩා වහම කියත් මුකුණා. ලින්ඩා ආරාධනා කරා ෂර්ලිට රාත්‍රී භෝජන සංග්‍රහයකට. ෂර්ලිට පොදුම හිතුණා. නමුත් ඇය සිදු වූ සියලු දේම අමතක කරලා ලින්ඩා ගෙනාපු ඒ යෝජනාවට කැමති වුණා. එදා රාත්‍රිය ෂර්ලිගේ අන්තිම රාත්‍රිය වෙයි කියලා ෂර්ලි කවදාවත් හිතුවේ නැහැ. ලින්ඩා ෂර්ලි බොන වතුර වීදුරුවට නිදිපෙති දානවා. ලින්ඩාට ඉරිසියා වෛරේ කෝපය තියෙන්නේ ෂර්ලියක් විතරක් නෙමෙයි. අන්ද්‍රේ එකත් ඒ තරහ තියෙනවා. ෂර්ලි බොන වීදුරුවට නිදිපෙති දාලා ෂර්ලිට නිින්ද ගියාන් පස්සේ ලින්ඩා ෂර්ලිව නිරුවත් කරනවා. ඊට පස්සේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා අන්ද්‍රයා නමින්. ලින්ඩට අවශ්‍ය වෙලා තිබුණේ එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් බාගන්න. ඒ කියන්නේ ෂර්ලිටත් පාඩමක් උගන්වන ගමන්ම අන්ද්‍රයාටත් පාඩමක් උගන්වනවා. ෂර්ලි නිතරම ගමන් බිමන් යන්නේ අන්ද්‍රයාත් එක්ක. එතකොට මේ ෂර්ලිගේ නිර්වචය ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමත් සහ ෂර්ලි ඉදා ඉදන් ආගියතක් නැති නිසා ෂර්ලිගේ ගෙදර මිනිස්සු අන්ද්‍රියාව සැක කරන්න පටන් ගන්නවා. නමුත් අන්ද්‍රියාට මේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බෑ. ෂර්ලි කොහෙද ගියේ? ෂර්ලිට මොකද වුනේ? පොලිසියේ එකින් එක ෂර්ලි කරපු දේවල් ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. 1997 9 මාස 21 වෙනිදා ඉදන් ෂර්ලි ආගියතක් නැහැ. හරියටම ඊට දවස් 8කින්, ඒ කියන්නේ 9 මාසේ 29 වෙනිදා ෂර්ලිගේ මිනිහ හම්බ වෙනවා ලින්ඩාගේ ගෙදර ගබඩා කාමරේ පොළොව යට බල දාලා තිබිලා.
ඒ වෙනකොට ලින්ඩා ගෙදර හිටියේ නෑ. ඒ වෙද්දිත් ලින්ඩා ඒ ප්‍රදේශය අතහැරලා ගිහින්. හැංගි හැංගි වෙස් පැද්දන්නට කවදාහරි නටන්න එන්න එලිපිට. ලින්ඩා කොහේ ගියත් මොන ප්‍රදේශයකට ගියත් මොන රටකට ගියත් වැඩක් නෑ. ලින්ඩාගේ හද සාක්ෂිය දන්නවා ලින්ඩා මිනිමරුවෙක් කියලා. හරියටම මේ ප්‍රශ්නේ සිදු වෙලා සති දෙකකට පස්සේ ලින්ඩා පොලිසියට මාට් වෙනවා. නමුත් ලින්ඩා ගොඩක් පසුතැවිලි වෙනවා. මොකද ඒ ලින්ඩා ගත්ත වැරදි තීරණය නිසා ලින්ඩට ජීවිතාන්තය දක්වා කිරිගෙදර නියම වුණා. නමුත් බුද්ධිමත් මිනිස් කොට්ටාසයක් විදිහට කෙනෙක්ව ඝාතනය කරන එක නෙමෙයි මේ ප්‍රශ්න වලට පිළිතුර. ජීවිතයේ තීරණාත්මක දේවල් වලට මුහුණ දෙන්න අපි හැමෝටම සිද්ධ වෙනවා. කෙනෙක් ජීවිතය ගන්න මොඩම තීරණය තමයි තව කෙනෙක්ව මරණ එක. ලින්ඩා කියන මේ චරිතයට තිබුණා මේ ප්‍රශ්නේ වෙනත් විදිහකට විසඳ ගන්න. නමුත් ලින්ඩා කියන මේ චරිත ගොඩක් අවසනාවන්තයි. මොකද ලින්ඩා මේ ජීවිතේ විඳින්නේ නැහැ, විඳවනවා විතරයි.